අන්ඩෝලනෙට ලක්වැති මේ ගමුව පිටිපන වෙල්ලමේ අයිතිය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිටදී එක්සත් අධිවර සමිතිය නියෝජිතයින් විරෝධතාවක නිරත වුණේ පසුගිය 10 වෙනිදායි. ඒ සම්බන්ධයෙන් අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍යමුවක් කැඳවමින් ප්‍රතිචාර දැක්වූ අතර පිටිපන මීසමෙහි එක්සත් අධිවර සමිතියද ඊට ප්‍රතිචාර දක්වා තිබුණා. කෙසේ වෙතත් අද මීසම් හතරක ජනතාව විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒ සඳහා තලාහේන බසියවත්ත මංකුලිය පිටිපන යන මීසම්වල ජනතාව එක්ව සිටියා. අතිඋතුම් මෙල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ට සියලු පූජකතුමන්ලාට සහ පිටිපන කතෝලික ජනතාවට විරුද්ධව කළ අසත්‍ය ප්‍රචාර සහ අපහාසවලට විරෝධය පළ කරමින් මේ විරුද්ධතාව සංවිධානය කර තිබුණා. අපේ මීසමල තියෙන ගැටලුව තමයි මේ ප්‍රශ්නේ අධිකරණයේ තීන්දුව දීලා තියෙනකොට අපේ අධිකාර අගරදගුරුතුමන්ට කරන ලද නිඳාව අපහාසය අවමානය. ඒ කරන ලද අපහාසයට පදනම් විරහිත චෝදනාවට ඊටාම අහිංසාවාදී ඊටාම ගෞරවනීය විරෝධයක් ප්‍රකාශ කරන තමා අපේ මේ මීසමේ ජනතාව අධිකුතු වෙලා තියෙන්නේ. අප දයාබර කාදින ලිමිපාණන්ට සිද්ධ වෙච්ච අපහාසයට සහ සමස්ත පූජක සංඝයට සිද්ධ වෙච්ච අපහාසයට විරෝධය පළ කරන්න මේ සියලුම ජනතාව අද මේ පිටිපන දේවස්ථානයේ එකතු වෙලා සමස්ත මීසම නියෝජනය කරමින් අපේ දුප්පත් අහිංසක ජනතාවට ජීවත් වෙන්න තියෙන ඒ වස්තුව ඒ සම්පත අපිට නැවත උරුම කරලා දෙන්නට කියලා මේ ජනතාවගේ එකම ඉල්ලීම. මීසම් හතරකින් ආරම්භ වූ විරෝධතා පහ ගමන පිටිපන කානික්කා දේවමාතාවගේ දේවස්ථානය ඉදිරිපිටට පැමිණ මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. අද අපි කියුවේ නාටක වෙන මිස්කාන්ත කැමිලා පිළිවෙලවා. ඕනෑ පිටිපන සමස්ත මීසම් ජනතාවද එකතු වෙනවා එකවගේ. රදුගුරු නිවස ඉදිරියේදී යම් විරෝධතාවයක් ප්‍රකාශ කළා යම් සිද්ධියක් වුණා. එය ඇත්තක්ද බොරුවක්ද කියලා අද මේ පැමිණ තියෙන ජනතාවගෙන් පැහැදිලි වෙනවා. එය මේ මීසමට අයිතිව තිබිච්ච දෙයක්. නමුත් සුළු පිරිසක් එය දැනගත්තා. ඉතින් එය යලි ඔබට ලබා දෙන්නටයි මේ සෑම උත්සාහයක්ම කරන්නේ. අද දිනේ දේත දේවස්ථානවල කළු කොඩි ඔසවා තිබූ අතර සීනු නාද කරමින් විරෝධතාව පළ කිරීමට පියවර ගෙන තිබුණා.